ආයුබෝවන් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද අපි ඔයාලට ගෙනාවේ එදිනෙදා ජීවිතයේදී වැදගත් විය හැකි වටිනා මාතෘකාවක් රාත්‍රියේදී වැඩි වේලාවක් නිදිවැරීමට උපයෝගී කරගත හැකි සරල ක්‍රමෝපායන් ගැන ඉතින් ඔයාලා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැතිනම් පහලින් තිබෙන රතු පාට subscribe button එක click කරලාම මේ වීඩියෝ එක බලන්න. ඉතින් රැට රැකියා කටයුතු වල යෙදෙන පාඩම් කරන විභාගවලට මුහුණ දෙන්න ඉන්න අපේ නංගිලා මල්ලිලා හැමෝටම මෙන්න මේ කරුණු කාරණා ටික ගොඩක් වැදගත් වෙයි. ඒ විතරක් නොවේ රැට දුර බැහැර ගමන් සඳහා රියපැදවීමට සිදුවන අවස්ථාවලදී උනත් මේ දේවල් ටික कोई काटन पुद्वे प्रयोजनवत्ते एहनाम वैदिवेला गाने नतिव अपि बलमु रैट अपहसुवें तोरव निदिमत पालने करगाने वलाक्वगाने कोहमद कियला में क्रमदाहय अत्थादा बेलुव एक तवदुरत तमारु नह कियनेक व्यालत वेट हेवी पलवेनि कारणाव तमाई निवेरदी इरियावें सेटीम व्याल रैट पाडां करन वेलावत सोफावल ඇඳවල්වල නම් ඉන්නම එපා. එයින් ඉක්මනින් නිදිමත හැලීමට රුකුලක් සැපයනවා. ඒ වගේමයි කාර්යාලයේ වැඩ කිරීමකදී උනත් ආරක්ෂක අංශ, වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, ඒ වගේම පරිගණකයේ ඉදිරියේ දිගු වේලාවක් වැඩ කරන ඔන්ලයින් රැකියාවල යෙදෙන අය මේ කොයි කාටත් මේ කියපු කාරණාව වැදගත් වෙයි. ඉතින් නිවැරදි ඉරියව්වෙන් සිටීමේ නිදිමත අඩු කර ගැනීමට හැකි බව මතක තියාගන්න. තවත් ක්‍රමයක් තමයි සිරුරේ විජලණය වළක්වා ගැනීමට නිතර නිතර ජලය පානය කිරීම. ශාරීරික වියලි වෙලා තෙහෙට්ටු ගතියට පත් වූ විට නිදිබර ගතිය ඇතිවීම වැඩි. ඒ වගේ වෙලාවට වතුර වීදුරුවක් ළඟ තියාගෙන අදාළ කාර්යය නියැලෙන එක සුදුසුයි. රාත්‍රියේ වැඩමුළවල යෙදීමේදී පාඩම් කිරීමේදී කිසි විටක අඩ අඳුරු පරිසරේ නම් ඉන්න එපා. පාඩම් කිරීමේදී ඔයාලා ටේබල් ලෑම්ප් එහෙම පාවිච්චි කරනවා නම් ඒකෙන් දැස් විඩාබරවි නිදිමත වැඩි කිරීමට තල්ලුවක් ලැබෙනවා. එනිසා රාත්‍රියේදී හොඳින් ආලෝක තත්ත්වයක් ලැබෙන බල්බ පාවිච්චි කිරීමට පුරුදු වෙන්න. රාත්‍රියේදී ඔබට දිගු වේලාවක් නිදි වර්ජිතව සිටීමට සිදු වෙනවා නම් ඊට කලින් දිවා කාලයේ හෝ සවස් කාලයේදී කෙටි නිින්දක් ලබා ගැනීමට අමතක කරන්න එපා. එය ඔබට පහසුවක් වේ. රාත්‍රියේදී පාඩම් කරන විට දැනෙන අලස ගති මගහරවා ගැනීමට හඬ නගා කියවමින් හෝ ලියමින් පාඩම් කරන්න. අනිත් කාරණාව තමයි පාඩම් කිරීමට සැලසුම් කිරීමේදී ඔයාලගේ කාලසටහනට වැඩිපුර කැමැත්තක් නොදක්වන හෝ අපහසු විෂයන් පාඩම් මාලා රාත්‍රී කාලයේදී අධ්‍යයනයට යොදා ගැනීමට හැකියතා කවම කරගන්න. ඒ වෙනුවට ඔයාලගේ ප්‍රියතම විෂයන් රාත්‍රියේදී අධ්‍යයනයට යොදා ගන්න. විනාඩි 10කට වරක්වත් කෙටි විවේකයක් ගන්න. උදාහරණයක් විදියට කෙටි දුරක් ඇවිදීම, සංගීතයට සවන් දීම වගේ දේවල් කරන්න පුළුවන්. රාත්‍රියේදී ඔබ කාර්යාලයේ වැඩ කරන මේසය නැතිනම් පාඩම් කරන කයෙකුගේ උන මේසය සහ වටපිටාව හැකිතරම් පිළිවෙලට පිරිසිදුව තබා ගන්න. එහි අපිළිවෙල ඇතැම් විට ඔබේ මනසද අවුල් කර වෙහෙස කරවීමට සමත් වීම එයට හේතුවයි. ආහාර පාලනය රාත්‍රී ආහාර වේලෙදී පමණ ඉක්මවා වැඩිපුර ආහාර ගන්න එපා. අඩුවෙන් ගන්නත් එපා. ඒ වගේම තමයි නිරාහාරව සිටීමනොත් නිදිමත ගතිය වැඩි කෙරෙනවා. තවත් දෙයක් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. සමහර කෑම වර්ග තිබෙනවා නිදිමත වැඩි කිරීමට ප්‍රේරකයක් වන. දියර කිරි වර්ග, යෝගට් සහ උකු කිරි පානයන්, කෙසෙල්, අන්නාසි, අලිගැටි පේර, බිත්තර, සැමන් සහ සාලේන් වැනි මාළු වර්ග, සුදුබත් වර්ග, මයොක්කා සහ කොස්. මෙන්න මේ ආහාර වර්ග
රෑට වැඩිපුර ගැනීමෙන් අවාසියක් වේ. ඉතින් මේ ආහාර රෑට විතරක් නොවේ. විභාගයට පාඩම් කරන්න ඉන්න හෝ ඒ ඒ වෙලාවල් වලට අවස්ථානුකූලව ගලපලා පාලනය කර ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි. මේ කියපු ආහාර වර්ගවලින් නිදිමත ගති වැඩි කෙරෙන බව වෛද්‍යවරුන් පවසනවා. අවසාන වශයෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ තවත් දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඔයාලා අසනීපයකට බෙහෙත් ගන්නව නම් රාත්‍රී ආහාරය හැකිතරම් වෙලාසනින් ගන්න. එවිට කෙටි විවේකයක් ගැනීමෙන් පසු රිය පැදවීම හෝ පාඩම් කිරීම අපහසුතාවයකින් තොරව කරගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යෙන් අපිට කමෙන්ට් කරලා එවන්න. ඉතින් තවත් දවසක මේ විදියෙම අලුත් වීඩියෝ එකක් එක්ක එකතු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.